අද මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ Android users ලට. මොකද අපි Android phone එකක් ටික කාලයක් භාවිතා කරනකොට මේ phone එක slow වෙනවා. එහෙම නැත්නම් battery ඉක්මනින් බහිනවා. එහෙමත්ම නැත්නම් විවිධ virus මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී අපි කරන්නේ අපේ phone එක reset කරන එක. ඉතින් සාමාන්‍යයෙන් මාස 6කට සැරයක් වගේ phone එක reset කරනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් ඔයා දන්නවා phone එක reset කළාට පස්සේ ආපහු මේක අපි phone එකක් ගත්ත විදිහටමයි බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා මෙතෙක් downloads කරපු applications ඒ වගේම ඔයාගේ storage එකේ තිබ්බ photos, videos ඒ වගේම documents කිසිම දෙයක් ඔයාට ආපහු ලබා ගන්න බැරි වෙනවා reset කළාට පස්සේ. ඉතින් මෙහෙම phone එක reset කළා ආපහු අපි ඒක on කරගත්තට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් අපේ වැඩ කටයුතු කරගන්න applications ඕන වෙනවා. උදාහරණයක් විදිහට අනිවාර්යයෙන්ම social media apps ටික අපි download කරගන්නවා. ඉතින් මෙහෙම අපිට මේ apps ටික download කරගන්න සැලකිය යුතු තරමේ data යනවා. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය වෙන app තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා pubg code වගේ ලොකු game play කරන්න කෙනෙක් නම් ඔයාට ආපහු data කපාගෙන ආපහු මේ applications install කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අද මම මේ video එකෙන් කතා කරන ක්‍රමෙන් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ phone එකේ තියෙන applications extract කරගෙන වෙනමම ඔයාට SD card එකකට හරි copy කරගෙන පස්සේ ඔයාගේ phone එකට install කරගන්න. ඉතින් සමහර විට ඔයාට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි video එකට ගිහිල්ලා බලමු අපි කොහොමද මේක කරගන්නේ කියලා. කිසිම තැනක් skip නොකර බලන්න Android user කෙනෙක් නම් ඔයාට මේක ගොඩක්ම වැදගත් වෙයි. හරි video එකට යන්න කලින් ඔයා මගේ video එකක් බලන පළවෙනි පාඩන social media tricks ඒ වගේම මේ වගේ ක්‍රම සහ hacking පිළිබඳව දැනගන්න ආසන පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා ඒක all දාගන්න. එතකොට මම video එකක් දාපු ගමන් notification එකක් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හරි එහෙනම් අපි යමු video එකට. මෙහෙම applications extract කරගන්න අපි පුංචි application එකක් භාවිතා කරනවා. ඇත්තටම මේක MB 2ක් වගේ සුළු ප්‍රමාණයක application එකක්. ඉතින් මේ application එක අපි download කරගන්න Play Store එකට යන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ Play Store එකට යන්නම්. හරි Play Store එකට ආවට පස්සේ ඔයාට පුළුවන් මේ search bar එකේ search කරන්න APK extractor කියලා. එතකොට ඔයාට මේ වගේ ඇප්ලිකේෂන් එකක් බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ Android phone එකට download කරගන්න ඕනේ. මම දැනටමත් මගේ phone එකට download කරගෙන තියෙන්නේ. ඉතින් මම මගේ ඇප්ලිකේෂන් එක මෙන්න මෙතනින් මේ විදිහට open කරගන්නම්. open කළාට පස්සේ මෙහෙම loading applications කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ phone එකේ තියෙන හැම application එකක්ම මෙතනට වැටෙනවා. ඉතින් මෙහෙම ටික වෙලාවක් යනවා මේක එන්න. right. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ තියෙන හැම application එකක්ම ඔයාලා බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මම මෙතනදී මට ඕනේ application එකක් ඔයාලට extract කරලා පෙන්නන්න. ඉතින් අපි ගොඩ දෙනෙක් Facebook භාවිතා කරනවා. මම මෙතනදී මේ Facebook කියන එක extract කරලා ඔයාලට පෙන්වන්න. ඔයාට කරන්න දෙන්නේ ඔයාට extract කරන්න ඕනේ application එක උඩ මෙන්න මේ විදිහට එක සැරයක් click කරන්න. click කළාට පස්සේ ඔයාට පේනවා ඉතින් ඒක extract වුණා කියලා පෙන්වනවා මෙතනින්. ඒ වගේම ඒක extract වෙච්ච path එකත් ඔයාට පෙන්වනවා. හරි අපි යමු කොතනටද මේක extract වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. ඉතින් මම මේ විදිහට home screen එකට එනවා. ඇවිල්ලා මම මගේ files වලට යනවා. හරි ඊට පස්සේ ඔයාට ගන්න තියෙන ඔයාගේ internal storage එකට යන්න. ඉතින් මම මේ දේ internal storage එකට යන්න. ගියාට පස්සේ ඔයාට මෙහෙම පල්ලෙහාට scroll කරනකොට පේනවා ඇති මෙන්න මේ විදිහට extract APKs කියලා වැටලා තියෙනවා. ඉතින් මම මේක click කරන්න. right. click කළාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා අර මං extract කරපු Facebook කියන එක මෙන්න මෙතනින් මෙහෙම වැටලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් මේ SD card එකට copy කරලා
ආපහු ෆෝන් එක රීසෙට් කරලා ඉවරුණාට පස්සේ ආපහු SD කාඩ් එක මෙතෙන්ට දාලා මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් SD කාඩ් එකට දාලා මේක ඉන්ස්ටෝල් කරනකොට සාමාන්‍ය විදිහට අපි ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ මෙතනදී ඉන්ස්ටෝල් බටන් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම ඉන්ස්ටෝල් කරලා වාට වාගේ අනිකුත් ඇප්ලිකේෂන්ස් ඩේටා කපා ගන්නේ නැතුව ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයේ ගොඩක්ම වැදගත් වෙන්නේ ලොකු GB ප්‍රමාණයක් තියෙන ඇප්ලිකේෂන්ස් වලට. ඉතින් ඔයාලට මේක කැමති විදිහකට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් මට ඕගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න ඕනුනේ මෙන්න මේ ට්‍රික් එක. ඉතින් වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස් මතක ඇතුව පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට මේ වීඩියෝ එක වටී කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පල්ලෙහා තියෙන අතුපාඩ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඒක ඕල් දාගන්න. මෙතෙක් වෙලා මේ වීඩියෝ එක නැරඹුවා නම් ගොඩක්ම ස්තුතියි. තවත් දවසක අලුත්ම ගීක් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.